හිතන්නේ අද දවස මහසෙන් ජාතික පාසලට විශේෂ දිනයක්. අපි මහසෙන් ජාතික පාසල හඳුන්වන්නේ වන්නියේ මහා තක්සලාව කියලා. කොළඹ ප්‍රදේශයෙන් ගොඩක් දුර පැහැර අපේ මේ පුංචි මල් කැකුළු වෙනුවෙන් අද දවසේ අද දිනන මාධ්‍යයෙන් පැමිණීම පිළිබඳ විශේෂයෙන්ම ප්‍රථමයෙන් මා ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මාධ්‍ය ඒකකයේ අපේ දරු දැරියන් සඳහා ප්‍රවෘත්ති වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව වැඩමුළුවක් පැවැත්වෙන්නේ. ගොඩක් වෙලාවට අපේ දරුවෝ පොතපතට පමණක් සීමා වුණු කාලයක මාධ්‍ය අධ්‍යයනයේ විෂයට පමණක් සීමා නොකර අනාගත වෘත්තියකට මඟපාදන සහ තමන්ගේ කුසලතාවන් වැඩි දියුණු කර ගැනීමට රුකුලක් වන අවස්ථාවක් සඳහා අපේ දරුවෝ අද දවසේදී සම්බන්ධ වෙලා සිටිනවා. විශේෂයෙන්ම මාධ්‍ය ගත්තාම මාධ්‍ය කියන්නේ ජනතා මතය වෙනස් කරන තැනක්. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. නමුත් අපේ මේ අනාගත පරපුරට අපි හුරු කිරීමට උත්සාහ කරන්නේ මාධ්‍ය කොහොමද යහපත් විදිහට හසුරවන්නේ, අනාගතයේ ඔවුන් සමහර විට අපේ වසන්ති නානායකර මහත්මිය වගේ නිවේදිකාවක් වෙන්න පුළුවන්, මේ වාඩි වෙලා ඉන්න මගේ ආදරණීය දුවල පුතාලා. ඔවුන් කොහොමද ඒ රිද්මය හඳුනගන්නේ, ඔවුන් කොහොමද ඒ තාක්ෂණය භාවිතා කරන්නේ ආදී දේවල් අද දවසේදී මගේ ආදරණීය දුවල පුතාලට ඉගෙන ගැනීමේ දැනගැනීමේ හැකියාව තියෙනවා. මම නිවුස් එක කියනකොට මම ඇවිල්ලා නිවේදිකාවක් පමණයි එදාට ඒ මොහොතට. හැබැයි අපිත් ඉන්නේ ඒගොල්ලෝ යටතේ ඒ වෙලාවේ. මොකද හේතුව, ඔවුන් අපිට මේ ප්‍රවෘත්ති සංස්කරණය අපේ වාර්තාකරුවන් විසින් හදලා දෙන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් සංස්කරණය කරලා අපිට ලබා දෙනවා. අපි ඔවුන් යටතේ තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මගේ වයස වැඩි කියලා දිලීප හෙන්නායක තාම පොඩි මට වඩා බාලයි කියලා අපි කියනවද ඔයා දන්න දෙයක් නැහැ කියලා? නැහැ, මට වඩා ඉස්සරහින් ඉන්නවා දිලීප හෙන්නායක. ඉතින් ඒක නිසා අපි බලමු මේ වෘත්තීන් වලදී තම තමන්ගේ කාර්යභාරය තුලදී දිලීපට තියෙනවා වැඩි අවස්ථාවක්. මොකද පුවත් සංස්කරණ ශිල්පියෙක් හැටියට ප්‍රධාන පුවත් සංස්කරණ ශිල්පියෙක් හැටියට ඔහු තව කඩේ ගොඩක් පහු කරලා තියෙනවා. ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කරනවා, ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා ඒ සියලු අත්දැකීම් ඔබට ලබා දෙයි කොහොමද කරන්න කියලා මම මගේ ජීවිතේ මම ආපු ගමනත් එක්ක මගේ අත්දැකීම් එක්ක ඔබට කියලා දෙන්නම් කොහොමද නිවේදන කටයුතු අපි හරියට කරන්න කියලා. දැන් ලෑස්ති වෙන්න, මූණෙන් මූණ බලා ගන්න එපා. මම මයික්‍රෝෆෝන් දෙනවා ඔයගොල්ලන්ට, ඔයගොල්ලෝ කතා කරන්න. මගේ දුවේ පුතේ මතක තියාගන්න, මේක ජීවිතේ ඔයගොල්ලන්ට ලැබෙන ඉතාම වටින අවස්ථාවක්. ඔබ කතා කරන දේ තව දින කිහිපයකින්
රූපවාහිනිය විකාශනය වෙනවා. ඔබ අපිට දෙන අදහස අපි විකාශනය කරනවා. ඔබට පුළුවන් ඔබේ කටහඬ මැන බලන්න, ඔබේ දැනුම මැන බලන්න. වැරදුනාට කමක් නැහැ, කවුරුත් හිනා වෙන්නේ නැහැ. මොකද අපි හැමෝම ඉගෙන ගන්නවා, මමත් ඔබෙන් ඉගෙන ගන්නවා. මගේ මේ වයසටත් මම ඔබෙන් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා අපිට වචන පැටලුණා කියලා, අදහස් වැරදුනා කියලා, අපිට බැරි වුණා කියලා කිසිම කෙනෙක් තමන්ව අවතක්සේරු කරගන්න එපා දුවේ පුතේ. ඒ නිසා එක විනාඩියක හරි සමහර අපි මේ කතා බහ කරන අතරතුරේදී ඔබට කතා කරන්න පුළුවන් නම් ටක් ගාලා නැගිටලා අදහසක් අපේ කැමරාවට දෙන්න. ඉතින් එතකොට මොකද අපි හැමදාම කතා කරාට වැඩක් නැහැ. අපි ඔබේ හැකියාවයි අරගෙන යන්න ඕනේ. හරි, තවත් ටික ටික දරුවෝ එකතු වෙනවා. ඒක නිසා අපි ලස්සනට මේ වැඩේ කරගෙන යමු. තමන්ට පුළුවන් හැටියට අපි නිවේදකයෙක් හෝ නිවේදිකාවක් වෙනකොට තමන් ළඟ තියෙන ඕන ගුණාංග මොනවද කියලා කාටද කියන්න පුළුවන් නැගිටලා. නිවේදකයෙක් වුණාම ඉස්සෙල්ලාම වේදිකාවට තියෙන බය ඇති කරගන්න ඕනේ. ඒ වගේම සැහැල්ලුවෙන් නිදහස් මනසකින් ඉඳ ඍජුව කතා කරන්න නිවේදකයෙක්ට වගේම වේදිකාවට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඕනම කෙනෙක්ගේ හිත ආකර්ෂණය කරගන්න විදිහට හොඳ කතා ශෛලියකින් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ නිවේදකයෙක්ට වගේම නිවේදිකාවට. බය නැතුව ඉදිරිපත් වීම. දැන් මම අහුවේ බොහොම සරල ඔගොල්ලෝ දන්න ප්‍රශ්නයක්. හැබැයි ඔයා ටක් ගාලා අත උස්සලා මම කතා කරනවා කියලා ඒ අවස්ථාව ලබා ගත්තා. දැන් ජීවිතේ සමහර අය ඉන්නවා තමන්ගේ ළඟට අවස්ථාව එනකම්. ළඟට ආවත් ඒ අවස්ථාව බාර නොගන්නයි ඉන්නවා. හැබැයි දුව එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් ලස්සට කතා කළා. බොහොම ස්තුතියි. තව කාටද කතා කරන්න මේ විදියට එන්න පුළුවන් මෙතන කැමරාවට? අපි නිවේදකයෙක් වුණාම අනිවාර්යයෙන්ම තමන්ට කියලා අනුමුණක් තියෙන්න ඕනේ. මම මේ වැඩසටහන අනිවාර්යයෙන්ම හරියට කරනවා. මේ වැඩසටහන මගින් මම මේ ලෝකේ ඉන්න, මේ රටේ ඉන්න, මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගේ හදවතේ නොමකෙන චරිතයක් වෙනවා. අන්න ඒ වගේ ඒම් එකක් තියෙනවා නම් ඕන කෙනෙක්ට පුළුවන් මේ රටේ විතරක් මේ ලෝකෙම වුණත් ප්‍රසිද්ධ නිවේදකයෙක් වෙන්න. මම හිතන්නේ නිවේදකයෙක් හරි නිවේදිකාවක් හරි වේදිකාවට වගේම තමන් ඉස්සරහා ඉන්න ප්‍රේක්ෂකයාට හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ට බයවෙන්න නැතුව සබකෝලය දුරු කරගෙන අපි නිවැරදිව කතා කරන්න ඕනේ. අපි නිවැරදි අදහස් දෙන්න ඕනේ වගේම අපි කතා කරන වචන නිරවුල් වෙන්න ඕනේ. තව කෙනෙක්ට හොඳට අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපේ වචන ලස්සන වෙන්න ඕනේ. ඒ වගේම අපි කතා කරන දේ දිහා බලන් ඉන්න ඕන කෙනෙක්ට වෙන වැඩවලට යන්න හිත දෙන්නේ නැති විදිහට අපේ කතාවට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම නිර්මාණාත්මක අදහස් ක්ෂණික තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මං හිතන්නේ නිවේදක නිවේදිකාවක් ළඟ ඉවසීම කියන ගුණාංගයක් වැඩක් තියෙනවා. අපි ඇත්තටම හොඳ නිවේදකයෙක් වුණාම අපිට තියෙන්න ඕන තියුණු දැක්මක්. ඒ කියන්නේ අපි මොකද්ද ඉදිරිපත් කරන කරුණ කියන එක ගැන අපි නියම විදිහට අවශ්‍ය තොරතුරු රැස් කරලා අපිට ඒ පිළිබඳ අපි නිවේදනය කර අපේ ග්‍රාහකයන්ට අපි නියම පිළිතුර ලබා දෙන්න පුළුවන්. අපිට ඒ කරුණ පිළිබඳ අවශ්‍ය දැනුම අපිට තියෙන්න ඕන. ඒ වගේම නිවේදකයෙක් වුණාම තමන්ගේ ග්‍රාහකයන් ආකර්ෂණය කරන්න පුළුවන් හොඳ වාග්මාලාවක් තියෙනවා. එයාට උචිත වචන මාලාවක් තියෙනවා. මේ තමන්ගේ කරුණට ගැළපෙන තමන්ගේ ග්‍රාහකයන් කවුද කියලා නිවැරදි අවබෝධයකින් යුතුව සාක්ෂරතාව ඔවුන්ගේ ඒ කියන්නේ දැනුම් මට්ටම පිළිබඳව යම්කිසි අවබෝධයක් තියාගෙන ඒ පිළිබඳ මනා දැනුමකින් යුතුව තමයි අපි නිවේදකයා වෙන්න ඕනේ. ඒ වගේම ආකර්ෂණීය අංග චලන, ඒ වගේම ඔවුන්ගේ හිනාව, කතා විලාශය, ඒ සියල්ල පිළිබඳව බලපුරුදු නිවේදකෙක්ට ඒ සියල්ල තියෙන්න ඕන. ඒ වගේ පුතේ ඊළඟට ඔයගොල්ලන්ට ජීවිතේ හම් වෙනවා හොඳ සංනිවේදකිය කොටසක්. ඒක නැත්තම් නිවේදක නිවේදිකාව කොටසක්. ඒ තමයි ගුරුවරු. දැන් ඔයගොල්ලෝම හිතලා බලන්න, ඇත්තටම අපිට උගන්වන ගුරුවරු හොඳ නිවේදක නිවේදිකාවද කියලා. මේ ගුණාංග ඒගොල්ලෝ අතරේ තියෙනවා අඩු වැඩි වශයෙන්. දැන් සමහර ගුරුවරුන්ට ඔයගොල්ලෝ කැමති නැහැනේ උගන්වනකොට තේරෙන්නේ නැහැනේ, කියන ඒවා තේරෙන්නේ නැති අය ඉන්නව නේද? සමහර ගුරුවරු ඉන්නවා. හැබැයි සමහර ගුරුවරු එක්ක ඔයගොල්ලෝ හරි ළඟින් සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ හරි ආසයි ඒ ගුරුවරයා හෝ ගුරුවරිය පන්තියට එනකොටත්, ඒගොල්ලෝ උගන්වනකොටත්. හැබැයි අපි ගොඩක් කලාවට රූපවාහිනියේදී දැන් නම් අපි සමාජ මාධ්‍යදී අපි ගොඩක් කලාවට දෙපැත්තෙන්ම නේද අපි මොනවා හරි සෝෂල් මීඩියා හරහා දැම්මොත් ඒකට ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. නමුත් රූපවාහිනියේදී ඔයගොල්ලන්ට බැහැ අපිට කමෙන්ට් කරන්න. ඉතින් අපි විතරයි කතා කරන්නේ. ඔයගොල්ලෝ බලන්නේ ගෙදර ඉඳලා අපිට. ඔයගොල්ලෝ කවදා හරි දවසක ජීවිතේ මොනම වෘත්තියක් කළත් ඔයාලා හොඳට කතා බහ කරන්න දැනගෙන ඉන්න ඕනේ.
ඔහේ වචන ටිකක් කියාගෙන යනවා, මොනවා හරි කියාගෙන යනවා, අර එයා ටයිම් එක කොහොම හරි ෆිල් කරනවා. එහෙම බෑ. අපි හැම වෙලාවෙම මතක තියාගන්න ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට, දැන් දිලීප සර් කියලා දෙයි, අපිට ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට නම් අපිට ඕන ඕන විදිහට කතා කරන්න බෑ, වැඩසටහනක් ඉදිරිපත් කරනවා වගේ. මෙතනදී පුතේ මතක තියාගන්න වැඩසටහන ඉදිරිපත් කරනවා කියන්නේ එකක්, ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා කියන්නේ තවත් අවස්ථාවක්. මේ දෙපැත්ත හරි වෙනස්. අපි මිනිස්සුන්ට ඵලදායි වෙන විදිහට වැඩසටහනක් ඉදිරිපත් කරන ද ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට අපිට හැම වෙලාවෙම අපිට දෙන ස්ක්‍රිප්ට් එක තමයි අපි කියවන්නේ. හැබැයි එතනින් එහා ගිහිල්ලා අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. දැන් දිලීප සර්ගේ වැඩ කොටස ඇතුළතදී ඒ ටික කියලා දෙයි, කොහොමද කරන්න කියලා. දැන් අපි අද එන ගමන කතා වුණේ අලුතෙන් මේ අපේ නාලිකාවලට එන අයව අපි කොහොමද හදන්න කියලා. අනිත් එක මෙහෙමයි, දුවේ පුතේ නිවුස් කියන එක බලන්න ඕනේ. ඕගොල්ලෝ දැන් සමහර වෙලාවට ඉඳෙන්න පුළුවන් නිවුස් වල බලන්න දෙයක් නැහැ, මොනවද බලන්න තියෙන්නේ, එකම දේ බලන්න තියෙන්නේ එහෙම කියලා. හැබැයි ඕගොල්ලෝ මොනවා හරි තොරතුරු ලෝකෙ වෙන්නේ මොනවද, රටේ වෙන්නේ මොනවද කියලා අවදියෙන් ඉන්නවා. දැන් හැමෝම හිතන්නේ මේ මැදිරියේ ඉන්නකොට තියෙන ලස්සන තමයි අපි හිතන්නේ. මතක තියාගන්න මෙතනින් එහාට ගිහිල්ලා තමයි අපේ වෘත්තිය තියෙන්නේ කියන්නේ. මෙතනින් එහා තමයි ඔය ලස්සන ලෝකෙ තියෙන්නේ. ඒක අත්දකීම් සහිත අපහසු අභියෝගාත්මක වාර්තාකිරීම. ඉතින් අන්න ඒක සඳහා ඔබ අනිවාර්යෙන් දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ. අන්ත එකට ඔබ දැනුම හදා ගන්න ඕනේ. නිතර කියවන්න ඕනේ. නිතර ලෝකෙ ගැන අවදියෙන් ඉන්න ඕනේ. පොත් පත්තර හැම දෙයක්ම කියවන්න ඕනේ. ඉතින් ඒක නිසා දුවේ පුතේ මතක තියාගන්න, කිසිම වෙලාවක හිතන්න එපා මේ මැදිරිය අපි නිවුස් කියනකොට අනේ මේ නිවුස් කුලෙත් අතර දෙනවා, ටෙලිප්‍රොම්ටරේකුත් තියෙනවා, ඔබ පාග පොයින්ට් පස්සේ නිවුස් එකේනවා. එතකොට අරකේ තියෙන ටික අකුරු ටික මම කියවනවා. ඒක ඉමාර වැඩක් නියමයි. ඔබ ඔච්චර මහදයක් නෙමෙයි. මේ අනිත් ටික තමයි ඔබ ටික කාලයක් ගියාම මිනිස්සු අතරට ගියාම මමත් ජනප්‍රිය වෙනවා. එළියට බැස්සහම මටත් කතා කරනවා කට්ටිය මේක මාරයි කියලා. මේක මාර නෑ. මෙතෙන් දෙන්න හරිම අමාරුයි පුතේ. ඒක ලොකු චැලෙන්ජ් එකක්, අභියෝගයක්. ඉතින් ඒ අභියෝගය බාර ගන්න ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ජීවිතේ මොනම වෘත්තියක් කළත් ඔයාලා හොඳට කතා බහ කරන්න දැනගෙන ඉන්න ඕනේ. රටේ තොටේ වෙන දේවල් ගැන දැනගන්න, තොරතුරු දැනගන්න. එහෙම නැතුව සංනිවේදකයෙක් වෙන්න හිතන්නවත් බෑ ඕගොල්ලන්ට. අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවා කියලා විතරක් කියවන්න එපා. ජීවිතේට කියවන්න. රතු පාට මල් මට තාම මතකයි, ගුරු පාර සරසන්න ලස්සනට මල්ලිුණ මල් පවන මට තාම මතකයි. ප්‍රවෘත්ති බලන්න. සංනිවේදකයෙක් වෙන්න ඕන නම් ඕගොල්ලන්ට වැඩසටහන් නරඹන්න කියලා ඔකල කොහොමත් වැඩසටහන් බලනවනේ. හැබැයි ප්‍රවෘත්ති බලනවා හරි අඩු වෙන්න ඇති ඕගොල්ලෝ, මට එහෙම හිතෙනවා. වසන්ති මිස්ටත් එහෙම හිතෙනවා. ඒ නිසායි අපි ඒක දන්න නිසා කියන්නේ ප්‍රවෘත්ති බලන්න. නාලිකාව අදාල නැහැ. රටේ තොටේ වෙන දේවල් ගැන දැනගන්න, තොරතුරු දැනගන්න. එහෙම නැතුව සංනිවේදකයෙක් වෙන්න හිතන්නවත් බෑ ඕගොල්ලන්ට. එහෙම නැත්තම් ඔන්න පුළුවන් ප්‍රවෘත්ති බලන්නේ නැතුව රටේ තොටේ තොරතුරු ගැන දන්නේ නැතුව ඔන්න පුළුවන් ඔයගලන්ට අපි ලස්සන සෝන් එකක් අරගෙන ආවා ඔයගලන්ට. මේක තමයි අපේ චාට් එකේ තියෙන පළවෙනි සෝන් එක. ඉතින් මේ වගේ සෝන්ස් ඔයගල ගොඩක් අහලා දිනවා වෙන්න පුළුවන්. හැබැයි ඔය එක සෝන් එකකවත් පද රචකයා කවුද, සංගීත නිර්මාණය කරේ කවුද කියලාවත් ඔයගලෝ දන්නේ නැහැ. වැටක් නැහැ. අරක අර පෙත්තක්කු කෙනෙක් දාගත්තම ඕවට කිට්ට කරන්න පුළුවන්, පොල්පිට එක්කමලා දාන්න පුළුවන්. හැබැයි සාර්ථක සංනිවේදකයක් වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා
ප්‍රවෘත්ති කියන එක ගැන අපි චුට්ටක් විමසලා යමු අපේ ඊළඟ කාරණාවට එන්න කලින්. හරි. මොකද්ද පුතේ ප්‍රවෘත්තියක් කියන්නේ? යම්කිසි රටක ලෝකයක ප්‍රදේශයක වෙච්චි තොරතුරක් සිදුවීමක්. කාලීන වටිනාකමකින් යුක්ත වැදගත් සිදුවීමක් ප්‍රවෘත්තියක් කියලා හඳුන්වන්න පුළුවන්. දැන් අපි ප්‍රවෘත්තියක් ගත්තාම යම්කිසි තොරතුරක් යම්කිසි පුද්ගල කණ්ඩායමකට හෝ සම්පූර්ණ ලෝකයටම වැදගත් වන කාලීන බවක් පිරුණු, නිර්වද්‍යතාවය පිරුණු හා නිවැරදි ගලා යාමක් තිබුණු යම්කිසි තොරතුරු ඉදිරිපත් කිරීමක් ප්‍රවෘත්තියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මම කියනවා ඇවිල්ලා ඒ මාර රිසර්ච් එකක් කරලා හොයාගෙන තියෙනවනේ මේ රුවන්වැලිසෑය හදලා තියෙන්නේ ලාරජු රෝණේ. ආ නේ කොහෙන්ද රිසර්ච් එක ආවේ? කවුද කරලා තියෙන්නේ? අහන්න හිතෙන්නේ නැද්ද? හිතනවද අහන්න? හිතෙන්නේ නැද්ද? නෑ. මොකද්ද මේ මෙයා කිව්වේ කියන එකක් අහන්න හිතෙනව නේද? අන්න ඒක ඔළුවේ තියාගන්න. හරිද? මෙන්න ප්‍රවෘත්තියක් යනු කියන එක අපි ලිහා ගමු චුට්ටක්. මොකද්ද කියලා හරියටම කතන්දරේ සරලව. හරිද? සරලව. අර දේන ලොව කුමන හෝ ස්ථානයක හට ගන්නා සිද්ධිය තුලත් තොරතුරු. ඒ එක නිර්වචනයක්. අපි තව ටිකක් ඕක පිළිවෙලක් කරගමු. එතකොට ප්‍රජාවක බහුතරයක් තුල පෙළඹවීමක් ඇති කරන අලුත් තොරතුරක්. මාස 11ක චූටි දරුවෙක්ගේ ඔළුවට පොල් ගෙඩියක් වැටිලා ඒ දරුවා මැරුණා කිව්වාම දෙයියනේ වගේ එකක් එන්නේ නැද්ද ඔළුවට? අපොයි දෙයියනේ. ඇයි මෙහෙම වෙන්නේ? කිරි කැටියෙක්ට ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? හිතන්න පෙළඹෙනව නේද ඕගොල්ලෝ? අන්න එහෙම පෙළඹවීමක් ඇති කරන අලුත් තොරතුරක්. අලුත් වෙන්නත් ඕනේ. මං ඒ කෙනෙක් රුවන්වැලි සෑයදී දුටුගම් රජුරෝ කිව්වම මේ අවුරුදු ගානකට කලින් ඕගොල්ලෝ අහලා තියෙන එකක් නිවුස් එකක් වෙන්නේ නැත්තේ ඇයි? අලුත් නෑ. තේරුණාද? ප්‍රවෘත්තියක් තෝරා ගැනීම. අපි ප්‍රවෘත්ති අංශයක වැඩ කරනකොට පුතේ පුදුමාකාර විදිහට මේ තොරතුරු වෙනවා. එක දෙක කියලා ගණන් කරොත් එහෙම 2000කට වඩා එනවා දවසකට. හැබැයි අපිට තියෙන පැය භාගයේ නිවුස් බුලටින් එක ප්‍රවෘත්ති විකාශය තුල අපිට බෑනේ ওই ටික ඔක්කොම ඔයගලන්ට කියන්නේ සහ වැඩකුත් නැහැ නේ කියලා සමහර ඒවා. එතකොට අපි ප්‍රවෘත්ති තෝරා ගන්න විදිහක් තියෙනවා. අපි ඉන්න සංස්කාරක මණ්ඩලයක් ඉන්නවා. අධ්‍යක්ෂ ප්‍රවෘත්ති ඇතුළු සංස්කාරකවරු එකතු වෙලා අපි කතා කරනවා දවල්ේ මීටින් එකක් අරගෙන අපි අද මෙන්න මේ තොරතුරු වලින් මෙන්න මේ ටික තමයි අපි අද රටට කියන්නේ කියලා. හරිද? එතකොට අපි භාවිත කරනවා පුංචි කාරණා වගේක්. මම කිව්වේ අලුත් බව, නිව්නස්, අන්‍යෂුවල්, අසාමාන්‍ය වෙනවා නම් හොඳයි ඒක. එතකොට නිවුස් එකක් තියෙනවා. හරිද? දැන් වාහනයකට හැප්පිලා කෙනෙක් ජීවිතක්ෂයට පත් වෙන එකයි පොල් ගෙඩියක් ඔළුවට වැටිලා මැරෙන එකයි පොඩි නැද්ද? පොඩි වෙනසක් දැනෙන මොකුත් නැද්ද? කරුමෙටම තමයි අරගෙනම් වෙන්නේ නැත්තේ කියලා හිතනව නේද? අන්‍යෂුවල්, අසාමාන්‍යයිනේ. හැම තැනම පොල් ගෙඩි වැටෙනවා මේ විදිහට. ගහෙන් පොල් වැටෙනවා, ඔළුවට පොල් වැටිලා මැරෙනවා දෙහෙම හැමෝම. නෑනේ නේද? එතකොට එතන තියෙන අසාමාන්‍ය බව. ඉම්පෝටන්ස් අපිට මේක වැදගත් වෙන්නේ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. තාත්තගේ ඇකේ හිටපු දරුවා තාත්තලා දෙන්න මොකද කරන්නේ එතකොට? එළියට බහිනකොට වටපිටාව බලන පොඩි එකාව අතේ තියාගෙන චූටි පුතාව මෙහෙම අල්ලගෙන පාරෙන් වාහනේ යන පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තට හරි ගන්නවා. මේ නිවුස් එක මතක් වෙලා. තේරුණාද? හරි. මේ බලන්න මට මේකෙන් කියන්න මේකෙන් මොකද්ද ඔයගොල්ලෝ නිවුස් එක විදිහට තෝරගන්න කියලා කියන්නේ? යතුරුපැදියක ගැටි වයස අවුරුදු 75ක පුද්ගලයෙකු අද සවස මිය යාම සහ ඊයේ රාත්‍රියේ මෝටර රථයක ගැටි ගැබිනි මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා මිය යාම. මොකද්ද නිවුස් එක ඔයගලන්ට මේකෙන් හොඳ? අපිට දෙකම දාන්න ඉඩ නැහැ. දෙවෙනි එක. ඇයි ඒ? අර මම කියපු කතන්දර ටික තියෙනව නේද? පෙළඹවීම, අනේ අපොයි, පව්, අයියෝ දරුවෝ දෙන්න, බඩේ හිටපු දරුවට මොනවා වෙන්නේ නැද්ද? හිතනව නේද? ප්‍රවෘත්තියක් ලියනකොට අපි what, who, where, when, why, how 5W 1H method එක. ඔයාලා ලියන ඕනම නිවුස් එකක, ඕනෑම නිවුස් එකක මේ කරුණු ටික තියෙන්නම ඕනේ. නැත්තම් ඕගොල්ලෝ සාර්ථක රිපෝර්ටර් කෙනෙක් නෙවෙයි, සාර්ථක වාර්තාකරුවෙක් නෙවෙයි. මොකක්ද, කවුද, කවුරුන් සඳහාද වෙන්නත් පුළුවන්, කොහේද, කවදද උනේ, ඇයි උනේ, කොහොමද උනේ කියන ටික තියෙන්න ඕනේ. හරි? සංනිවේදකයා අපි වෘත්තියකට ගන්නවනේ. ජන සංනිවේදනය කියලා කියන්නේ මොකද්ද? දන්නව නේද? වෘත්තිමය සංනිවේදකයන් යොදාගෙන, යන්ත්‍ර සූත්‍ර යොදාගෙන අඛණ්ඩව සෑහෙන්න පිරිසකට තොරතුරු ඉදිරිපත් කිරීම නේද ජන සංනිවේදනය කියන්නේ? මම කියන්නේ ජනමාධ්‍යත් යොදාගෙන. හරි. එතකොට එතනදී වෘත්තිමය වශයෙන් සංනිවේදකව පාවිච්චි කරනවා. හරිද? අපි සංනිවේදන ක්‍රියාවලියේදී සංනිවේදකයාවත් කොටස් දෙකකට බෙදනවා. එනවුන්සර් බොහොම ප්‍රසිද්ධ වචනේ.
එයා නිවේදකයා. ඊළඟට ඔය අපේ මේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු වෙච්ච ඉතිහාසඥයෙකු, සාහිත්‍යදරේ මම දන්න එතුමා ගැන විස්තර කරලා ඉවර කරන්නේ කොහොමද කියලා ජැක්සන් ඇන්තනි මහත්තයා ඇතුළු පිරිසක් හඳුන්වා දීපු වචනයක් තමයි පූරකයා, ප්‍රසෙන්ටර්, ප්‍රසෙන්ටර් කියන වචනේ. අපි කියනවානේ රූපවාහිනී අර ප්‍රසෙන්ටර් නම් හොඳට කතා කරනවා, එයා හොඳයි, එයාට හොඳ දැනුමක් තියෙනවා කියලා අපිට තේරෙනවා කියලා නේද? ඊළඟට සමහරලාට පුතේ අපි මේ අනවශ්‍ය වචන දානවා, බහු වචන කරන්න යන් නිවේදනයන්, හා ප්‍රතිපත්තීන් නෑ, ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති, නිවේදන නිවේදනය, නිවේදන යන් කියන්න එපා. හරිද? ඊළඟට තව ෂෝක් එකක් තියෙනවා, දුම්රියන් වේදිකාවට පැමිණෙනවා. දුම්රියන් නෑ, දුම්රිය එකක්, දුම්රිය දෙකක් වේදිකාවට පැමිණියා. මෙන්න අනිත් එක, පිළිනොගැනීම. මේ තීන්දුව පිළිනොගැනීම හේතුවෙන් ඔහුට දඩ මුදලක් ගෙවන්නට සිදු වුණා. පිළිනොගැනීම කියන්නේ පුතේ රෙදි ගන්නේ නැහැ කියන එකේ තේරුමක් තියෙනවා. අපි නිකන් බැලුවොත් ඒක නොපිළිගැනීම. පිළිනොපැදීම නෑ, නොපිළිපැදීම. හරිද? ළමුන් කියලා ශබ්ද කරන්න එපා. මේ වචනේ ළමයින්, ළමුන්ට කියලා වචනයක් නෑ පුතේ. සිංහල ගුරුතුමාගෙන් අහලා බලන්න, සන්ධි වෙද්දි ප්‍රත්‍යත් එක්ක වචනේ හැදෙද්දි ළමුන් කියලා එකක් නෑ. නීත්‍යානුකූල නෙවෙයි, නීත්‍යානුකූල වචනේ. ඔගොල්ලෝ භාවිත කරන වචනවල සමහර තියෙන වැරදි. අරයුම් දැන් මේවා සමහර වෙලාවට ප්‍රැක්ටිස් එකක් විදිහට වැරදිලා ඇවිල්ලා තියෙනවා. හරි වචනේ ඇරියුම් පුතේ, ඉන්විටේෂන් කියන එක. හරිද? දක්ෂතාවය නෙවෙයි, දක්ෂතාව. මං එන්නම් ඊළඟට හොඳ කතාවකට. අපි කියනවානේ උත්සාහ කරනවා කියලා. වෙරදරනවා කියනවා නේද අපි? උපරිම වෙරදරලා මේ වැඩේ කරන්න කියලා. වෙර කියන්නේ වෛරයට. එන උත්සාහයට මොකද්ද කියන්නේ? වැර, වැර. වැරදරලා තමයි එයා දුවන්න පුරුදු වෙන්නේ. හරිද? පුළුවන් තරම් හදාගන්න බලන්න මේ වචන. හරි? පෙරහැර. දළදා මාලිගාවේ නිවේදනය කරන කට්ටියක් පෙරහැර කියලා කියනවා. පෙරහැර නෙවෙයි, පෙරහර. පෙරහර. හරිද? මේව මතක තියාගන්න. එලාට ඔබලා, ඔබලා කියලා වචනයක් නැහැ. ඒක ඔබ. ඒක වචනෙත් ඔබ, බහු වචනෙත් ඔබ. යූ කියන එක කොහොමද යූස් කියලා ලියනවද? ඔබලා කියන්නේ ඔබ. බහු වචනයකට නැහනේ. නේද? ඒක යූම තමයි. හරි. ඉදිරි අනාගතය. ඉදිරිය තමයි අනාගතය දෙන්නේ. අනාගතය කිව්වනම් ඇති. හරිද? අමතා කතා කිරීම, සේවය කරන සේවකයන්. මෙන්න මේක හොඳට ඔයගොල්ලෝ වරද්දන එක තමයි. විදේශ රටවල්. විදේශ කියන්නේ වෙනත් රටක් කියන එක තමයි. මේක මොකද්ද කියලා දෙන්නේ? පිට රටවල රටවල් කියන එකක් කියලා දෙන්නේ. හොඳ sannivedakek වෙන්න තමයි ඕගොල්ලොන්ට අපි මේ උගන්වන්නේ. හොඳ sannivedakek වෙනවා දකීම තමයි අපේ තියෙන සතුට. ඒකයි අපි ඉගෙනගත්ත දෙයක් ඇවිල්ලා ඔයගලන්ට කියන්නේ. විමසුවයි කෙනෙක් යන නරකාදී මට සුවයි එදෙස යනු වෙනතක නැදී. මොකද්ද මේ කියන්නේ? හැම වෙලේම අහන්න, හැම වෙලේම විමසන්න. මොකද්ද ඒක කොහොමද? හාමුදුරනේ කොහොමද වෙන්නේ? සර් කොහොමද සර් ඒක වෙන්නේ? ඇයි හොඳ sannivedakekට කොයි වෙලාවක හරි මේ කූමනා වෙනවා? විමසන්න, අනිවාර්යෙන් හොයලා බලන්න ලෝකේ රටේ මොනවද වෙන්නේ කියලා අහන්න. හරිද? ඒ මේකේ මේ කුමාරතුමුනිදස් මහත්තයා කියන්නේ කවුරු හරි කියනවා නම් මං කාගෙන් හරි මොනවා හරි අහුවා කියලා මාව අපාය යනවා කියලා. අපායේ මං කැමැත්තෙන් යනවා. ඒ කියන්නේ මං කැමැත්තෙන් විමසනවා කියලා තමයි මේ කියන්නේ. හරිද? හරි. භාෂාව මනාව හැසිරවීමේ නිපුණතාව. කරුණු ගොනු කරමින් පැහැදිලිව ඉදිරිපත් කිරීම. අවස්ථාව කළමනාකරණය කර ගැනීම. ඉරානයේ ජනාධිපතිතුමා ඉබ්‍රාහිම් රයිසි මහත්මයා හෙලිකොප්ටර් අනතුරෙන් මිය ගියානේ නේද? දන්නවනේ නේද? උමාවේ ප්‍රොජෙක්ට් එකේම ඕපන් කරන්න එතුමාව ලංකාවට. හරිද? එතුමාගේ මේ මරණය තහවුරු කළාට පස්සේ මම හිටියේ අර අද දරන මෝර්නින්ග්ස් කියලා උදේ වැඩසටහනක් කර කර හිටියේ. මම කොහමත් උදේ 6ට ඔෆිස් එකට එනවා. ඇවිල්ලා රෑ 7:00 මාර විතරණ ගන්න කොහොමත් ඉන්නවා. උදේ ඇවිල්ලා මම රයිසි මහත්මයා ගැන මම නිකන් BBC එක, CNN එක මම ওই ටික නිකන් බලුවා. ඉතින් අපි ප්‍රවෘත්ති නිවේදකයෝනේ, අපි sannivedakayone. හරිද? මම අර ප්‍රෝග්‍රෑම් එක කරලා එනකොටම මට කිව්වා ඉබ්‍රාහිම් රයිසි මරුණා කියලා කන්ෆර්ම් කරා, බ්‍රේකින් නිවුස් එක ගහන්න ලෑස්ති වෙන්න කිව්වා. දැන් මට කියන්න පුළුවන්ද මේ? මට පොඩි වෙලාවක් දෙන්න බැරි. කියන්න බෑ. එහෙම කියන්න බෑ. නැත්නම් මම පොඩ ලෑස්තිලම හෙට කියන්නද? හෙට කියන්නේ නැහැ නිවුස් වල. නිවුස් කියන්නේ දැන්. දැන්. හරිද? මට සිද්ධ වුණා ඒ අභියෝගයක අවස්ථාවක බාර ගන්න. අරුවන් වෙලකන්න හදන විශේෂ ශෝටි කාර්යය සමගින් මෙවැනි ලෝකයක ආනන්දය නෙමු කර ඇති
ප්‍රවෘත්තියේ අලු යාත්‍රාණයේ තොරතුරක් මතයි අපි අවධානය යොමු කරන්නේ. ඔබ දන්නවා පසුගිය දවස්වල ඉස්රායලයට කරුණ ප්‍රහාර එල්ල කළා ඉරානයේ ඉතින් මේ බ්‍රේකින් නිවුස් එක මට ඇදගෙන යන්න වුණා විනාඩි 10ක්. මට සිද්ධ වුණා විනාඩි 10ක් ඇදගෙන යන්න සජීවීව ටීවී දිරනේ මේ බ්‍රේකින් නිවුස් එක. මම කියවලා හිටියේ නැත්තම් මම අනික පුතේ මතක තියාගන්න භාෂා දැනුම සිංහල ගැන විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ඕගලන්ට ඕනේ අනිවාර්යෙන් ඕනේ. මේ සමහර ඒවා මේකේ ඔක්කොම පෙන්වන්න වෙලා නැහැ. BBC report එක බලාගෙන තමයි මම සිංහලට පරිවර්තනය කරගනිමින් කිව්වේ. ඒකේ තිබුණ එක අවස්ථාවක no sign of a life. ඊටස් මම ටග්ගාල එක දැක්කම මම පරිවර්තනය කරා ජීවිතයක් පිළිබඳ කිසිදු සේයාවක් නැති බව BBC වාර්තා කරනවා. ඒ කියන්නේ මෙයා මැරිලා. No sign of a life. ඒක කියවන අතරේ තමයි මේ කියන්නේ. ඒ නිසා ඉංග්‍රීසිත් ඔයගොල්ලෝ කතා කරන්න හදාරන්න ඉස්කෝලේ යාළුවොත් එක්ක කතා කරන්න. ඒක හරි වටිනවා ජීවිතේට. හරිද? පොඩ්ඩක් හරි මේමයි සන්නද්ධ වෙන්නේ. මතක තියාගන්න. අතට අහුවෙන ඕනම දෙයක් කියවන්න. කොයිම වෙලාවක හරි ප්‍රයෝජනවත් වෙයි. මම මේක කියනව නිතරම බත් එක ඔතාගෙන එනවා නේද ඔයගොල්ලෝ පත්තර කොලේ. කියවන ගමන් අර පිටගිරිය යන්න තියාගන්න එපා කෑම. හරිද? 80න් කන්න එපා. නමුත් අපිට පුළුවන් නේ මිනිස්සුනේ ඉතින් අපිට මේ ප්‍රශ්නයක් නැහැ නේද පොඩ්ඩක් ඔය කියවුවට. මංගල යෝජනා හරි කමන්නේ කියවන්න. වයසhari වගේක නෑ නෑ එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ඔබ අඩුම තරම දැනගනි බොදු කරාව බොදු ගොවි කියන්නේ මොකද්ද කියලා. සලාගම කියන්නේ මොකද්ද කියන එක ඔබ දැනගන්න ඕනේ. අම්මේ මොකද්ද මේ සලාගම කියන්නේ? සර් මොකද්ද සර් සලාගම කියන්නේ? මොකද්ද සලාගම කියන්නේ? කුලයක් නේද? අඩුම තරම ඔබට ඒක දවසක ප්‍රයෝජනවත් වෙනවා වැඩසටහනක් ඉදිරිපත් කරද්දී. කොයි වෙලාවක හරි ඔබට උමනා වෙනවා. අනික මතක තියාගන්න අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවා කියලා විතරක් කියවන්න එපා. ජීවිතේට කියවන්න. එතකොට ඒක වැදගත් වෙනවා ඔබ සාර්ථක සංනිවේදකෙක් වෙච්ච දවසකට. හරි. අලුත් විදිහට හිතන්න. සාර්ථක සංනිවේදකෙක් වෙන්න පුළුවන් ක්‍රම. සමාජ මාධ්‍ය බිල්ලෙක් විදිහට දකින්න එපා පුතේ. ස්මාර්ට්ෆෝන් එක බිල්ලෙක් විදිහට දකින්න එපා. මම නම් එතන නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. එහෙමනම් ඉතින් ගෙදර තියෙන පිහියක් බිල්ලෙක් තමයි හාමුදුරනේ. පාම්පෙත්තක් කපලා කන්නත් පුළුවන් කාට හරි හානියක් කරන්නත් පුළුවන් ඒ තීරණේ තියෙන්නේ ඔබේ අතේ මෝඩ ළමයි නෙවෙයිනේ නේද සමාජ මාධ්‍යෙන් මොනවද ගන්න ඕන ප්‍රයෝජන කියන්නේ ඔබ දන්න එහෙනම් අපි ඔයගලන්ට පොඩි අවස්ථාවක් දෙනවා උමාප ව්‍යාප්තියට කිලෝමීටර් 2කමාර පමණ දුරින් තියෙන කරඳවල ප්‍රදේශයේ සප්‍රියුනා යම අවධානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජේෂ්ඨ භූ විද්‍යාඥයන් පිරිසක් හෙටදෙනේ විශේෂ නිරීක්ෂණයකට එක් වෙනවා ජේෂ්ඨ භූ විද්‍යාඥයන් පිරිසක් හෙට දිනේ විශේෂ නිරීක්ෂණයකට එක් වෙනවා. උමාවරදී ආකෘතියට කිලෝමීටර් 2කමාරක් පමණ දුරින් පිහිටි කරුණගොඩ ප්‍රදේශයේ සක්‍රීය නායදානමේ අවධානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජේෂ්ඨ භූ විද්‍යාඥයන් පිරිසක් හෙට දිනේ විශේෂ නිරීක්ෂණයකට එක් වෙනවා. ජීවිතේ මොනම වෘත්තියක් කළත් ඔයාලා හොඳට කතා බහ කරන්න දැනගෙන ඉන්න ඕනේ. රටේ තොටේ වෙන දේවල් ගැන දැනගන්න, තොරතුරු දැනගන්න. එහෙම නැතුව සංනිවේදකයෙක් වෙන්න හිතන්නවත් බෑ ඔයගොල්ලන්ට. අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවා කියලා විතරක් කියවන්න එපා. ජීවිතේට කියවන්න. රතු පාට මල් මට තාම මතකයි. ගුරු පාර සරසන්න ලස්සනට මල්ලි උන මල් පවන මට තාම මතකයි. ඉවෙන්ද කේ කුණාම
කර ගන්න ඕනේ. ඒම එකක් තියෙනවා නම් ඕන කෙනෙක්ට පුළුවන් මෙරටේ විතරක් නෙමෙයි ලෝකෙම වුණත් ප්‍රසිද්ධ නිවේදකයෙක් වෙන්න. ජීවිතේ මොනම වෘත්තියක් කළත් ඔයාලා හොඳට කතා බහ කරන්න දැනගෙන ඉන්න ඕනේ. රටේ තොටේ වෙට දේවල් ගැන දැනගන්න, තොරතුරු දැනගන්න. එහෙම නැතුව සංනිවේදකයෙක් වෙන්න හිතන්නවත් බෑ ඕගොල්ලන්ට. අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවා කියලා විතරක් කියවන්න එපා. ජීවිතේට කියවන්න. රතු පාට මල් මට තාම මතකයි. ගුරු පාර සරසන්න ලස්සනට මල්ලි උන මල් පවන මට තාම මතකයි. දවස අපිට හරිම ලස්සන දවසක්, හරිම ආදරණීය දවසක්, හරිම වැදගත් දවසක්. ඒ මොකද කියනවා නම් අද දෙරණ නාලිකාවෙන් ඇවිල්ලා අපිට ප්‍රවෘත්ති දීපත් කරන හැටි, ප්‍රවෘත්තියක තියෙන වැදගත්කම, ඇත්තටම ප්‍රවෘත්තියක් කියන්නේ මොකද්ද කියන කාරණේ ඇත්තටම අපිට ගොඩක් ලස්සනට කියලා දුන්නා. ඉතින් මේ වගේ වැඩක් කරපු අපේ මේ දෙරණ ආයතනයේ අපේ නැන්දලා මාමලාට ස්තුතිවන්ත වෙන අතර මේ වගේ වැඩකට අපේ පාසලට මේ වගේ මහත්ම මහත්මින් ගෙන්නපු අපේ ආචාර මණ්ඩලයටත් මේ මොහොතේදී ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දෙරණ මාධ්‍ය ජාලයෙන් ඇවිල්ලා අපට සංනිවේදනයේ නිවේදනයේ වගේ වැනි දේවල් පිළිබඳ බොහෝ කරුණු, බොහෝ වැදගත් කරුණු කියලා දුන්නා. ඒ වගේම අපි මේ වැඩමුළුවට සහභාගී වීම ගැන වැදගත් සහතික පත්‍රයකුත් අපට ප්‍රදානය කළා. ඉතින් නිකවරටිය වගේ පුංචි ප්‍රදේශයක ජීවත් වෙන පුංචි අපට දෙරණ මාධ්‍ය ජාලයෙන් ඇවිල්ලා කරපු මේ උදව්ව ගොඩක් වැදගත්තරවා. ජීවිත කාලයටම වැදගත් ඒවා. ඉතින් දෙරණ මාධ්‍ය ජාලයෙන් කරපු මේ උදව්වට පුංචි අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හුඟක් වටිනා ලස්සන ආදරණීය දවසක් ඇත්තටම කිව්වොත් ඒක ගැන වචනෙන් කියලා නිම කරන්න බෑ. ඇත්තටම මං අද ගොඩක් දේවල් ඉගෙන ගත්ත අද තිබ්බ වැඩමුළුවේ මගේ නිවේදක ජීවිතයට ගොඩක් වැදගත් දවසක් විදිහට බව මේකද දකිනවා. ඒ වගේම දෙන්න වැඩමුළුවට ආපු දෙන්න නාලිකාවටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපේ ඉස්කෝලේට මේ වගේ වැඩමුළුවක් ගෙනාවට, දේශනයක් ගෙනාවට. ඉතින් මේ අපේ මහසෙනක හැමදාම දෙන්න නාලිකාවට ගොඩක් ආදරේ. අප සුසස් පෙළ සඳහා
සංවිධන හා මාධ්‍ය අධ්‍යයනය විෂයක් ලෙසත් අප තුළ පවතින සංවිධන කුසලතා වර්ධනය කර ගැනීමටත් පවතුලබන වැඩසටහන සඳහා අප කැප වූ දෙරණ මාධ්‍ය ජාලයටත් අප පාසලේ ගරු විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සීලුම ගුරු භවතුන් ඇතුළු සීලුම සිසුන්ටත් සියලු දෙනාට බොහොම ස්තුතියි. දෙරණ මාධ්‍ය ජාලයෙන් ගෙනාවු මේ වැඩමුළුවට බොහොම ස්තුතියි. නිවේදනයට ගොඩක් ආස කරනා වගේම නිවේදනයෙන් ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා. අද දෙරණ මාධ්‍ය ජාලය මගින් අපේ පාසලට ඇවිල්ලා අපට හොර 4ක පමණ කාලයක් තුළ ඉගැන්නුවා මේ නිවේදන පිළිබඳ ගොඩක් දේවල්. ඒ වගේම නිවේදනය ආස කරන අංගයක් තමයි ප්‍රවෘත්ති කියන එක. ඉතින් ප්‍රවෘත්තිය ලියන්නේ කොහොමද කියනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල්, නිවේදකයෙකුගේ ගුණාංග වගේ ගොඩක් දේවල් අපට දෙරණ මාධ්‍ය ජාලය පාත්‍රපු වැඩමුළුව මගින් ගොඩක් කරන්න කියලා දුන්නා. ඉතින් අපි දෙරණ නායිකාවට හැමදාමත් ආදරේ. ඉතින් මේ වගේ වැඩමුළුවක් පාත්තලා අපට දැනුම ආකල්ප සංවර්ධනය කරාට දෙරණ නලිකාවට ගොඩක් ස්තුතියි. දැස කියා දැක්කල මට මැවෙන්නේ ඔබිරුව, ඈත කඳු කරෙන්නේ නලගෙනෙන්නේ ඔබ හඳ. දැස කියා දැක්කල මට මැවෙන්නේ ඔබිරුව, ඇත කඳු පෙරෙන්නේ නලගෙනෙන්නේ ඔබ හඳ. කුමාරියේ අමතක නොවේ, ලස්සන රුවේ සිත සැනසුවේ.